ක්‍රිකට් හා සමානවම ලංකාවේ අපි ආදරය කරන කෙනෙක් තමයි පර්සි අංකල් කියලා කියන්නේ. ඔව් අපිටත් වඩා ක්‍රිකට් වලට ආදරය කරපු කෙනෙක් යාලේ. කෙනෙක් සහ අපි ක්‍රිකට් හා සමානව ආදරය කරපු කෙනෙක්. කෙනෙක්. අත්ත වශයෙන්ම කියනවා නම් අපි චූටි කාලේ පොඩිම චූටිම කාලේ ඉඳන්ම මතකයි පර්සි අංකල්ව. ගොඩක් අය දන්න පර්සි අංකල් කියන්නේ ආදරයට අත්තන පර්සි ආවේශය කරන මහතා. ඔව් දශක ගාණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරි ගන්වන්නා විදියට පර්සි අබේසේකර මහත්මයා තමයි වැඩ කළේ ඉතින්. ඉතින් හැම ලංකාව විතරක් නෙමෙයි පිටරටවල් වලත් ගිහිල්ලා නේ ක්‍රිකට් ක්‍රීඩාංගල් වල අපේ සිංහ කොඩිය උස්සගෙන අපේ ක්‍රිකට් ටීම් එකත් එක්ක ජය පරාජය හමුවේ හිටපු ටීම් එකට සමීපම ජනප්‍රියම ප්‍රේක්ෂකයා. ඉස්සර ඔයාට මතක නම් පර්සි අංකල් අපි 96 කප් එකම ගෝල් කප් එක. ඒ කාලේ වෙනකොට ග්‍රවුන්ඩ් එක වටේ පර්සි අංකල් කොඩියක් තරම් ඒ යනවා දකිති. ඒක වෙනම එකක්. ඇත්තටම ක්‍රිකට් දිරි ගන්නවන් එක්ක විතර අපිට ඒක මාර විදිහට ෆීල් වුණා නේ. අපිට ඉන්න ඕන තැන යා ඉන්නකොට අපි නිකන් නියෝජනය කරපු කෙනෙක් වගේ නේ. සහය පර්සි අංකල්ගේ තියෙන ඇක්ෂන් එක. අමුතුම නිකන් කාටවත් නෑ ඒක. එකයි තමයි ඉතින් ආයේ ලෝකෙට මේකයි නොදන්න ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් නෑ. එයාව නොදන්න කෙනෙකුත් නෑ. එයා නොදන්න කෙනෙකුත් නෑ. අනිත් එක ඉතින් ඒක නිකන් අපිටම 6ක් 4ක් ගහපුවාම අපේ ටීම් එකෙන් එහෙම නැත්තම් විකට් එකක් ගත්තාම ග්‍රවුන්ඩ් එක වටේ යනවා විතරක් නෙවෙයි අනිත් පැත්ත ක්‍රීඩාගාරය පැත්තට හැරලා දාන ඒ ඇක්ෂන් ටිකට තමයි හරිම ආසයි තියෙන්නේ. හරිද? කොහොමනත් පර්සි අබේසේකර මහත්මයා අවුරුදු 87ක් ආයුවල් තමයි සභාව ප්‍රාප්ත වෙන්නේ. තව දන දංජු එයා පළවෙනියටම ක්‍රිකට් තරගයක් බලලා තියෙන්නේ 1948 ඉස්සල්ලා මැච් එකක් බලලා තියෙන්නේ. අපි නිදහස ගත්ත අවුරුද්ද 48 කියන්නේ ඒ කියන්නේ මේ මේක ඇවිල්ලා ඔස්ට්‍රේලියන් ටීම් එකත් එක්ක ලංකාවේ අපි ගහපු මැච් එකක්. හැබැයි යා මේ ඉස්සල්ලාම සිංහ කොඩියක් අරගෙන කණ්ඩායම දිරිගැන්වීම කරන්නේ 1979. අපේ ටීම් එකට චියර් කරන්න ගන්න අපේ කට්ටිය ඉංග්ලන්ඩ් ටීම් එකයි ගහපු මැච් එකේ තමයි පර්සි අංකල් ඉස්සල්ලාම ජාතික කොඩියක් අරගෙන මේ ග්‍රවුන්ඩ් එකට එදුවලා ආයේ දිරිගැන්වීම කරන්නේ. එදා ඉඳන් අවසානයේ අසනීප වෙනකම්ම අන්තිම රාගම රෝහලේදී තමයි තුමන් අපි අතරින් වෙන් වෙන්නේ. කොහොමවත් ඒ වෙනකම් ඉතින් මේ සිංහ කොඩිය කියන එක අපේ ජාතික රජය කියන එක එයාලඟ තිබුණා නේ. ඒක අනිවාර්ය අංගයක් කරන් තිබුණා ඉතින්. අපි හැමෝම ක්‍රිකට් ක්‍රීඩාවලියෝ තමයි. හැබැයි අපි හැමෝටම හිතේ නෑනේ කොඩියක් කරගෙන ඕම ගිහිල්ලා රටවල් ගාන ගිහිල්ලා ටීම් එකට සපෝට් එක දෙන්න. හැබැයි එයා ඒක කළානේ. බොආවේ කියන විදිහට 48 පළවෙනි මැච් එක බැලුවා නම් එයා 70 ගණන් වල ඉඳන් ටීම් එකට සපෝට් කරා නම් අන්තිම කාලේ ගොඩක් දුක් වෙන්නේ නැති කියලා මට හිතනවා කියලා. එහෙමත් වෙන්නේ නැති නේ. ලංකාවේ ක්‍රිකට් වලට වෙච්ච දේ ගැන නේද? අපිට වඩා හොඳ ෆෑන් කෙනෙක් නේ යා ටීම් එකත් එක්ක හිටපු. හරි. ඔයා දන්නවද මේ 96 වර්ල්ඩ් කප් එක. ඒකේ මේ අවසන් පූර්ව තරගයේ අවසන් භාගයේ. අන්න ඒ හරිය වෙද්දි එහෙම ඔය ඉන්දියා ප්‍රේක්ෂකයෝම හරිම කලබල කරන්න ගත්තානේ. තාම රසසුන්කාරී විදිහට. ඔව් ග්‍රවුන්ඩ් එකේ හැසිරුණා. හැසිරුණා. එතකොට එක ප්‍රේක්ෂකයෙක් පර්සි අංකල්ගෙන් ජාතික කොඩිය උතුර ගන්න උත්සාහ කරනවා. අන්න ඒ වෙලාවේ කොඩිය ඉරලා යනවා. right? හැබැයි ඊට පස්සේ පර්සි අංකල් මේක පොලිසියට කියනවා. කැමති නෑ එයා දෙන්නේ නෑ ජාතික කොඩියට මොනවත් වෙන්න. අන්තිමට පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් තමයි මේ තත්ත්වය පාලනය වෙන්නේ. තව තරගයකදී එයා තරගයේ ක්‍රියාත්මක වෙන මැද්දේ එයාට පොඩි සැකයක්. ඒක මේ මැච් එකම අය පොඩි සැකයක් එනවා. අඩු ලකුණු සංඛ්‍යාවකට අපේ පළවෙනි විකට්ස් එක ගියාට පස්සේ මැච් එක දිනයි දෝ කියලා පොඩි සැකයක් එයාට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ පර්සෙන්ක කරලා තියෙන මොකක්ද දන්නවද? මොකද්ද? හරි. ඒලා පර්සෙන්ක කියන්නේ ඒක තමයි හදව ඒක තමන් කරන දේ හදවතින්ම කරනවා කියන හොඳම උදාහරණ. පර්සෙන්ක කරලා තියෙන්නේ ග්‍රවුන්ඩ් එක වටේ දිවිල්ල පැත්තක තියලා එයා මැච් එක අතරමැද පිරිත් කියන්න පටන් ගන්න තියෙනවා. හිතන්න තමන් කියන්නේ කාටවත් එක ඒක කාටවත් පේන්නේ කාටවත් ඇහෙන්නේ නැතුව ඇති. හැබැයි එයා තනියම පැත්ත කරලා ඉඳගෙන එයා පිරිත් කියන පටන් ගන්නවා. ඒ කියන්නේ එයා දහන ආගම එයා එකෙන් ප්‍රාර්ථනා කරන තමන් කරන දේ හදවතින්ම තමන් කරනවා කියන්නේ ඒක තමයි. හිතයි පර්සියන්ක අවසාන දවසේ අසනීප වෙච්ච වෙලාවේදී එයා කියලා තියෙනවා මං කොච්චර වයසට ගියත් අන්තිම මොහොත වෙනකන් අන්තිම උස්ප බිඳුව යනකන් මං ලංකාවට සිය කරනවා කියලා. එයා කියනවා ඒක මම මේ ආත්මෙ විතරක් නෙමෙයි මං ලබනාත්මෙත් ලංකාවට සිය කරනවා කියලා. ලබනාත්මෙත් ලංකාවට සිය කරනවා කියලා. හිතන්න කොයි වගේ මනුස්සයෙක්ද කියලා. නේ එකක් අපි කරන දේ අපි ඒක හදවතින්ම කරනවා නම් හැමෝම අපිට ගරු කරාවි. මේ පර්සි අංකල්ගෙන් ගන්න දින උදා ආදර්ශ හැමෝම ගරු කරා. ඒකට පුද්ගලයා කවුද තරහ අතරම මොකද්ද කින්ද මන්ද මේ කරන වැඩේ හරියට කරනවා නම්
හැමෝම ගරු කරාවේකට. ඉතින් ඒක වටේ තියෙන සැඟවුණු මොකක් හෝ ආදර්ශයක් මේ ආශිර්වාදයක් කවදාද දවසක ලැබෙන්නේ. ඒ කැපවීමේ ප්‍රතිඵලනේ. සියලුම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් ජය දද නැංවූ පර්සී අංකල් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.